අපි ගෙවත්තේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි හැමදාම කතා කරන්නේ ගෙවත්තේ ලොකුම ප්‍රතිලාභය තමයි වහනතුව භෝගයක් වඩා ගන්න කියන එක. ඒ සඳහා මොකද අපි මේ කාලීන වශයෙන් හැමතැනම වෙළඳපොළේ වාණිජ කුෂකර්මයේ පොර වර්ග තමයි තියෙන්නේ. ඒවා ඔක්කොම කෘත්‍රිම රසායනික දේවල්. ඒකට අපේ හිතවතුන්ට හිතනවා ඒ කියන්නේ ඒවා දාන්න ඕනේ තමයි භෝගයක් හදා ගන්න කියන කතාව. නමුත් මම හැමතිස්සෙම ඔබට කියන්නේ ගෙවත්තේ බොහෝ දේවල් තියෙනවා. දිරණ දෑ තියෙනවා, නොදිරණ දෑ තියෙනවා, අපද්‍රව්‍ය විදිහට එකතු වෙන දේවල් ගොඩක් තියෙනවා. මේ දිරණ අපද්‍රව්‍ය ටික කිසියම් ආකාරයකින් ඔබගේ වගා පසට එකතු කරන්න කියන කතාව. ඒකම නොදිරණ දෑ කිසියම් ආකාරයකින් ඔබගේ වගා පද්ධතියට කිසියම් විදියකින් එකතු කරගන්න. එතකොට ඔබගේ පරිසරයේ එකතු වෙන්නේ අනිය අවසන් වශයෙන් ඒ කියන්නේ අවම අපද්‍රව්‍ය ප්‍රමාණය. එතකොට තමයි අපි කියන්නේ අපේ ගෙවත්ත ස්වභාවික පරිසර පද්ධතියට බොහොම කිට්ටු කියලා. මොකද ස්වභාවික පරිසර පද්ධතියේ ඔය අපද්‍රව්‍ය කැලි කසල කියන එක ඒ කියන්නේ හඳුනා නොගත් සංකල්පයක්. මට අද මම ඔබට කියන්න හදන්නේ අපි නිකරුණේ හැමතිස්සම ඒ කියන්නේ ඉවත් කරන සමහර අපද්‍රව්‍යයන් තියෙනවා පෝෂණයෙන් අනුුණයි ගහක වගම කියන්නේ වර්ධනයේ උදෙසා නිෂ්පාදනයේ උදෙසා අපි දන්නවා අපි ඔබ හැමෝම දන්නවා අපි කතා කරන්නේ හැමතිස්සම ප්‍රධාන මූලද්‍රව්‍ය තුනක් ගැන විතරයි ඒ NPK. එතකොට ඒ සඳහා કૃතිමව දෙන පොර වෙනුවට අපි කොහොමද අපේ අවට පරිසරයේ ගෙවත්තේ එකතු වෙන දේවල් මේ සඳහා ආදේශ කරගන්නේ කියන්නේ ආදේශ කරගන්නේ කොහොමද කියන කතාව තමයි අද මට ඔබ වෙතින් කියන්න තියෙන්නේ. මේ සඳහා අත් අවශ්‍යම নানা ප්‍රකාර දේවල් තියෙනවා ලොකු පුරුළු පරාසය. අද මම ගා එකතු කරගත්ත වර්ග 10ක්. එනුයි PK ධාතතර කැල්සියම් ඒකට මේ හතර ප්‍රධාන වශයෙන් සපයන ඒ කියන්නේ අපිගේ ඉවතලන අපද්‍රව්‍යනොත් ඒ අතරතම මේවල කිසියම් විදියට ඒ කියන්නේ අන්තර්ගත වෙලා තෙනවා ශුද්ධ පෝෂක සංඝටක භෝගයක් ඒ කියන්නේ වගාවක් කට අවශ්‍ය එහි පැහැය වර්ධනයේ නිෂ්පාදනයට අදාළ වන බලමු මේ තියෙන්නේ මේ එකතුන බලන්න එකින් එක සමහරට මම කිසි විටක අපේ ගෙදර අපි භාවිතා කරන තේ කුඩු ටික ඉවත් කරන්නේ නැහැ ඒක අපි එකතු කරනවා එකතු කරලා ඒ කියන්නේ එක්තරා විදියට ඒ කියන්නේ වියලි තත්ත්වයකට පත් කර ගන්නවා එතකොට මෙය භාවිතා කළ යුතුයි මේ භාවිතා කරුවොත් මෙයා ඔබ දන්නවා තේ කියන්නේ ලපටි දැල්ලක් ඒ කියන්නේ කඩාලා ඒක නිෂ්පාදනයට දාය කරගත්තා එතකොට එය අනිවාර්යයෙන්ම නයිට්‍රජන් පොර සපයන දෙයක් එතකොට කිසි විටකවත් ඔබ සපයන්න එපා මේ වගේ අමුවේ එතකොට ඒක තමයි ඒකේ අපි භාවිතා කරන ක්‍රමය එතකොට මේ වගේ ඔබට ගත්තොත් ඔබට පුළුවන් ඒ මේ විදිහට දාන්න කිසි කරදරයක් නැහැ ඒ කියන්නේ ඒක නයිට්‍රජන් පොර සපයන සම්පතක් විදිහට තමයි අපි භාවිතා කරන්නේ එතකොට ඒක ප්‍රධානයි. කියන්න කවදක්වත් විසි කරන්න එපා. කිසියම් විදයකට එකතු කරන්න මේ වගේ එකතු කරලා තුනී කරලා අවුවේ වේලලා මේ වගේ පරිවර්තනය කරන්න. එතකොට මේ තියෙන්නේ N. එතකොට මේ තියෙන්නේ මම මූලික වශයෙන් NPK ගැන ප්‍රධාන වශයෙන් කතා කරනවා. එතකොට මේ බලන්න මේ තියෙන්නේ අපේ ගෙවල් වල අපි සාමාන්‍ය භාවිත කරන කරවල විශේෂය තමයි හාල් මැස්සන්. එතකොට වියලි හාල් මැස්සන්ගේ හිස අපි සාමාන්‍යයෙන් කියන්නේ උයන්න ගන්නෙ නෑ. ඒකට මේකත් අපි අහක් කරනවා. ඔබට බලන්න මේක මොකද ස්වභාවිකව අපිට ෆොස්ෆරස් දෙන්න තියෙන හැම කියන්නේ සම්පත ගොඩක් අඩුයි. නමුත් මෙයා කියන්නේ ඔබ භාවිත කරනවා නම් පසට ඔබට මෙයා දෙනවා, එනුත් දෙනවා, පීත් දෙනවා, කැල්සියනුත් දෙනවා. එතකොට මේ හින්දා මෙයා තුන් ආකාරයක මූලද්‍රව්‍ය දෙන කියන්නේ ස්වභාවික පොර වර්ගය. හරි. ඔබට මේ තත්ත්වය ඉතාම වැදගත්. ඒකම හාල්මැස්ස වීතියන ගත්තම මේක වියලි තත්ත්වයෙන් තේනින්නා මට හිතුණා ගෙදර සාමාන්‍යයෙන් භාවිතා කරන තවත් දෙයක් තමයි මස් මාංශ වගේම මාළු. ඔබට මේ තියෙන මාළු අපද්‍රව්‍ය. ඔබට මේ වුණත් භාවිතා කරන්න පුළුවන්. නමුත් මෙය ඒ කියන්නේ ලපටි ගහකට කෙලින්ම හිටවන්න එපා. නමුත් ඔබ හිතනවා නම් මේ වගේ පළතුරු පැලයක්, මේ වගේ පේර පැලයක්, මේ පේර පැලේ පාමුල ඔබට මේක වලල්ලා දාන්න පුළුවන්. ප්‍රධානයෙන් අදහස් කරන්නේ මාළු විතරක් නෙමෙයි. ඒ කියන්නේ කුකුල් කියන්නේ මාංශ අපද්‍රව්‍ය සමහර විට ඔබගේ වත්තේ හම් වෙන මලකුණු, ලේනුන්ගේ, මීයන්ගේ, සමහරට වවුලන්ගේ ඒවා ගෙනල්ලා මේ වගේ දිගු කාලින භෝගයක පාමුල වලලන්න. මේක අදහස් කරන්නේ අපේ වත්ත ස්වභාවික චක්‍රයකට යටත් කරනවා
ඒකේ අදහස් කරන්නේ දිරීමට අදාළවන පාචු ද්‍රව්‍යයට අපේ කැමරට දෙනවා එය තමයි මේ කියන්නේ අපේ මේ වගාවේ රහස ඉතින් මේ දෙන්න පුළුවන් තරම් සුත්‍ර ජීවීන්ගේ ගුණනේ වැඩි කරන්නට පසට දාන්න ඔබට මේ වගේ දැම්මත් මේවා දැම්මත් මේ ඔක්කොම අන්තිමේදී ක්‍රියාකාරී වෙන්නේ අනියම් විදියට භෝගයකට වගාවකට නමුත් ඒ සක්‍රීය දායකකරුවා පසේ එන්න ඒ කියන්නේ ආහාර ජාලය ප්‍රධාන වශයෙන්ම සුත්‍ර ජීවීන් එකයි අපි හැමතිස්සම ඔබට කියන්නේ අපේ වගාවක හදවත පසේ හදවත තමයි සුත්‍ර ජීවීන් කියලා එයාලා පුළුවන් තරම් ආරක්ෂා කරනවා ඒ එකම ඔබට පේනවා දැන් මේ මාළු භාවිතා කරා නම් එයා මාළු හොදපු වතුරක් තියෙනවා ඒකට මේකත් අපි වත් කරන අපද්‍රව්‍යයක් අපි කාණුවට නිකන් විසිකල්ලා දානවා මේක කරන්න එපා සමහරට අපේ ඒ කියන්නේ මේ ආච්චිලා සීයලා දානවා මාළු හොදන වතුර කරපිච්ච ගහකට දානවා ඒ වගේ දයක් කරනවා නමුත් දැන් කාලේක කරන්නේ නැහැ ඒ වගේම මස් මාංශ හොදන වතුර මේවල මාංශවල තියෙන ඒ කුඩා ප්‍රමාණය නයිට්‍රජන් ශුද්ධ ජීව ශුද්ධ මේ මූලද්‍රව්‍ය මේ ඔක්කොම ඔබට මේ භෝගයක ඒ කියන්නේ කාබනික දියර පොහොරක් විදියට මුළු පොළවලට දාන්න පුළුවන් ඒකම මතක තියාගන්න වගාවී ඒ කියන්නේ පස්සට කෙලින්ම ඉදුව එක කරාට පොත මේ කියන්නේ ඊළඟේ ඒකට මේ බලන්න සමහර විට මෙම මාළු අමු මාළු ඔබට පුළුවන් ඔබ අහලා ඇති ඒ කියන්නේ මාළු තෛලෝදය ඒකේ අදහස් කරන්නේ මේ වගේ එකක් අපි වෙනත් වැඩසටහන කරමු මෙයව ස්වභාවිකවම වතුර දාලා පල් කරනවා කරලා ඒකෙන් ඇති වෙන දියරය අපි කාබනික දියර පොරක් විදිහට භාවිත කරනවා ඉතින් ඒක ක්ෂණික නෑ මාස 3-4ක් තියාගන්න ඕනේ පල් වෙන්න සාමාන්‍ය ටිකක් ගුහාසිතුව කරන්නත් බෑ මොකද ටිකක් ආරයි ගඳක් කියන හින්දා ගඳා ඒකට විශේෂ ප්‍රතිකාරමකින් තමයි අපි ඒ හදන්න ඕන නමුත් අපි දන්න ක්‍රමයට කාබනික කුෂිකර්මයේ ඉතාමත්ම අගනාම ද්‍රව කාබනික ද්‍රව පොර තමයි මස්ස තෛලෝදය ඒකෙන්ද ඒ ගැන අපි පස්සේ කතා කරමු නමුත් උඹ හැමතිස්සෙම මතක තියාගන්න මේ වගේ දෙයක් ඒ කියන්නේ අපි ඛණ්ඩ දෙන කොටස නෙමෙයි අපි අපද්‍රව්‍ය දෙන කොටස තමයි මේ වගේ චක්‍රීකරණයට භාවිත කරන්නේ ඔබට මේ බලන්න මේ තියෙන්නේ ඔබට හිතෙනවා ඇති ඉඳගෙන මේ මොනවද කියලා මම මේ භාවිතා කරන්නේ ගෙදරට ගේන يعني කෙසෙල් පොතු. ඔබට මෙහා මේ විදිහට වේලනවා. ඔබට මෙහා කියන්නේ කෙසෙල් ගහ කියලා කියන්නේ පොටෑසියම් වලින් අණුනම ඒ කියන්නේ මේ හරිත පොහොර. අපි හරිත කියලා කියන්නේ පොළපාර ස්වභාවික ගතියට මෙන්න මේක. ඒ කියන්නේ මෙහා පුරුවන් තරම් ඒ කියන්නේ අරගන්න විසි කරන්න එපා. ඒ බව ඔබගේ කෙහෙල් ලෙල්ල භාවිතා කරනවා නම් ඒව එකක් දෙකක් පාවිච්චි කරනවා එකතු කරගන්න බැරි නම් එය සාමාන්‍ය මල් පෝච්චියක කෙලවරකවත් වලවලා ගන්න විශේෂයෙන් රෝස ඒ වගේ මල් හට ගන්න පුෂ්ප හට ගන්න මේ පෝච්චියක් තියනවා නම් ඒ ඔබට එකතු කරොත් පුෂ්පවල උත්තේජනය ඇති කරන නිෂ්පාදයේ උත්තේජක ගන්න හොඳම ස්වභාවික පොර තමයි කෙසෙල් පොතු ඒකට කෙසෙල් පොතු ඔබට පුළුවන් කුඩක් විදියට අරගන්න හොඳට වේලලා ගන්න වේලලා කොටලා ගත්තම අපිට අර තේ කුඩු ආශ්‍රිත කරපු වගේම මේ වුණත් අපිට භාවිත කරන්න පුළුවන්. ඒකට මේ ඔන්න මම කිව්ව දැන් එින් කතා කරා, පී කතා කරා, කේ කතා කරා. ඒකට අපිට තියෙනවා අපේ ගෙදර මේ මූලද්‍රව්‍ය තුනම කිසි කරදරයක් නැතුව ස්වභාවික තත්ත්වයෙන් දෙන්නේ. 100%ක් කී අඩංගු වෙන්නේ මූලද්‍රව්‍ය නුනත් ඒක අමතර පරිබායව තව දේවල් මෙමගේ සබේන එක තමයි වැදගත්කම. නමුත් කෘතිම පෝරක දෙන්නේ ඒ අදාළ මූලද්‍රව්‍ය විතරයි. හරි. දැන් අපි කතා කරන ඊගාව එක ඔබ නොදන්නව ඇති. මේ තියෙන්නේ මොනවද මේ තියෙන්නේ TVP TVP කියලා කියන්නේ සෝයා බෝංචි වල ඒ කියන්නේ අපි කියන සෝයා පුන්නක්කු කියලා අපි ඒක අර ඒ කියන්නේ කියන්න බැරි කමට අපි TVP කියනවා texture vegetable protein කියන අදහස් කරන්නේ මේකේ ඒ කියන්නේ තියෙන්නේ 100ට ඒ කියන්නේ 50 60 අතර ප්‍රමාණයක් තියෙන්නේ protein ඒක protein කියන්නේ nitrogen සම්භවය නේද ඔබ මතක තියාගන්න ඔබගේ වගාවට මේ වගේ දෙයක් ඔබට ගන්න පුළුවන් තමගේ මල් පාත්තියේ ඒ වගේ දෙයකට මෙය භාවිතා කරන්න ඒකත් ඔබට පුළුවන් පෝච්චි එක මම මේ අලිගැට පැලේ ගත්තේ මේ ඔබට පෙන්නුම් කරන්න මේවා කොහොමද කරන්න කියලා ඒ වගේ දෙක තුනක් මේ වගේ වල්ලා එතකොට මේ හරි නයිට්‍රජන් තිබුණා ගහ වැඩි එතකොට මේ වගේ දෙයක් ඔන්න දැන් මම කිව්වා නයිට්‍රජන් තියෙන තව සම්පතක් ඔතන ඊළඟට මේ මොන විතර කට දෙවස්
මේ තමයි අපේ ගෙදර අපිට කැල්සියම් සපයන්න පුළුවන් අගනාම සම්පත්. විශේෂයෙන් මතක තියාගන්න කැල්සියම් කියන්නේ ඒ කියන්නේ භෝගයක අත්‍යවශ්‍ය දේවක්. ඒ කියන්නේ විශේෂයෙන්ම ගෙඩි හට ගන්නකොට ගෙඩියේ ස්වභාවිකත්වය මේ කියන්නේ තහවුරු කරන දෙයක්. තක්කාලි වල විශේෂයෙන් ගෙඩියේ පාමුල කළු පැල්ලමක් කියන්නේ වතුර උණතාවේ ජල උණතාවයට අමතරව කැල්සියම් උණතාවය. ඒ කියනවා මෙයා අපි ප්‍රධාන මූලද්‍රව්‍යයට අමතරව ඒ කියන්නේ ද්විතීයික වැදගත් වෙන මූලද්‍රව්‍යයක් විතර තමයි කැල්සියම් හඳුනාගෙන තියෙන්නේ. ඒ කියනවා කැල්සියම් මතක තියාගන්න සපේන සම්පතක් විදියට අපි හාල්වැස්ස ඔලු ගත්තා. ඒ වගේම මෙයක් ගත්තා. ඒකට මේකේ වැදගත්කම ඔබ ගෙදර කැල්ලා මේ විතර තම්බනවා නම් ඒ තම්බන වතුර අපි මාළු හොදන වතුර භාවිත කරලාදී තම්බන වතුර උනත් කැල්සියම් දිය වෙලා තියෙනවා එක්තරා ප්‍රමාණයක. ඒ කියනවා ඒ කැල්සියම් වතුර උනත් ඔබට ඒ කියන්නේ භෝගයක ඒ කියන්නේ ජල සම්පාදන උද්දේශා භාවිත කරන්න පුළුවන්. ඒ කියනවා අපතේ දාන්න එපා. ගෙදර තියෙන හැම දෙයක්ම යන ඔබගේ වගා පද්ධතියට මල් වලට භෝගය වලට ඕන තරම් චක්‍රීය කරන්න කරන්න පුළුවන්. තවත් විදිහකින් අපි බලමු. සමහර විට ඔබ අහලත් ඇති මේ බිත්තරේ කට්ටේ තියෙන කැල්සියම්. නමුත් බිත්තරයක් කියලා කියන්නේ සමබර පෝෂණ සංගතියක්. සමබර පෝෂණ සංගතියක් අපිට සමබර නම් ඇයි භෝගයකට සමබර නොවේ? අනිවාර්යයෙන් සමබර වෙන්න ඕනේ. ඔබට ඔබට පුළුවන් අපි කියන්නේ මේ හොඳ බිත්තර බලලන් කියලා සමහර විට බිත්තර කැඩිච්ච බිත්තර හම් වෙන්න පුළුවන් වෙලද පුලෙන් ගේනකොට සමහර විට ගෙදර ගබඩා වීදී නරක් වෙලා තියෙන්න පුළුවන්. අපතේ දාන්න එපා. ඔබ කරන්න තියෙන එක දෙයයි. ඔබට කරන්න තියෙන්නේ මේ වගේ බඳුනක ඒ කියන්නේ අඩක් කියන්නේ පස්පුරවලා මේකෙ මැදින් තියන්න. ඔබට පුළුවන් ඕනනම් චුට්ටක් පළදු කරන්න. පළදු නොවී තියනවනම් පළදු මේ නොවිච්ච බිත්තරයක් ගොඩක් කල් යනවා. මොකද යාට දිරන්න පොඩ්ඩක් පළදු කරලා පස්පුරවලා පස්පුරවලා ඒකෙ මත ඔබගේ මිරිස් පැලයක් තක්කාලි පැලයක් ඒ වගේ දෙයක් ඉඳන්න. එතකොට මේ භෝගය කියන්නේ මේ බිත්තරේ තියෙන සියලුම පෝෂණ පදාර්ථ කාබනික පෝර ප්‍රභවයක් විදියට බිත්තරේ විසින් සපයනවා. කියන්නේ ඒ වැඩෙන පැලයට. ඉතින්ද බිත්තරේ ගැන කතා කරපුවාම කටුව ගැන මට හිතනවා මේ බිත්තරේ ගැන කතා කරා. හොඳයි. දැන් අපි බලමු. මේ තේන්නේ අපි හඳුනා නොගත් දෙයක්. මේ මොනවද? මේ තමයි ඔබ නිතරම භාවිතා කරන සාමාන්‍යයෙන් අපතේ දාන්නේ නැහැ. නමුත් ඔබට හිතනවා නම් මේක විසිකරන්න කියලා සමාහට සිංකකට ගිහලා පොල් ගෙඩිය පළන කොට වතුර අහකට ගානවන්න සමහරට පොල් වතුර වල දැන් කියන්නේ අගේ මේ දවස්වල ටිකක් වැඩිමින් පවතින ඉන්න මේ වගේ දෙයකට භාවිතා නොකරන්න පුළුවන්. නමුත් ඔබ ඉවත දානවා නම් මතක තියාගන්න මේ පොල් වතුර අපි සාමාන්‍ය මෙයා පල්වෙන්ට දීලා ආපවලට මුහුම් විදියට භාවිත කරන්න. නමුත් ඔබට පුළුවන් මෙයා භාවිත කරන්න ඍජුවම භෝගයකට. මොකද මෙයා පොටෑසියම් වලින් අණුනයි. ඒ කියන්නේ පොටෑසියම් දියර පෝරක් විදියට පොල් වතුර භාවිත කරන්න. ඉතින් ඒකත් ඔන්න මම කියනවා ඔබට පුළුවන් මේ වගේ භාවිත කරන්න. එහෙම නැත්නම් ඒ කියන්නේ දියර පෝරක් විදියට භෝගේ උඩට දාන්නත් පුළුවන්. හරි. දැන් ඊළඟ බලමු. සමහරට දැන් ගෙවල් වල මේ තියෙන කිරි. අපි දන්නවා කිරි වල සංයුතිය කැල්සියම් තියෙනවා, ෆොස්ෆරස් තියෙනවා, කිරි ප්‍රෝටීන් තියෙනවා. ඉතින් අපි දන්නවනේ පෝෂණයෙන් අනුන දෙයක් කියලා. ඒ වගේම මෙයා අපිට පෝෂණය නම් භෝගයකට පෝෂණයක් නොවෙන්න විදියක් නැහැ. ඒ වගේම මෙයා හඳුනාගත්ත දිලිර නාසකයක් කියනද ඔබගේ ගෙදරට ගෙනාවොත් කිරි සමහර විට පල් වෙලා තියෙන්න පුළුවන්. සමහර වෙලාට නරක් වෙලා තියෙන්න පුළුවන්. එය අපිට අපත්‍ය වුණත් භෝගයකට අපත්‍ය නැහැ. ඒකෙන්ද කිරි ඒ කියන්නේ එවැනි වූ අවස්ථාවක ලැබුණොත් එය අපතේ දාන්න එපා. භෝගයක ඒ කියන්නේ මුලකට පාංශු පරිසරයට එකතු කරනවා. එතකොට ඒ භෝගය ලබා ගනී එයාට අවශ්‍ය මේකේ තියෙන පෝෂණ පදාර්ථ ඒ කියන්නේ ජෛව පෝරක් ලෙස. මේ කියන්නේ කතන්දර ඔක්කොම ජෛව පෝර. අපි කියනවා බයොලොජිකල් ෆර්ටිලයිසර් කියලා. ඒ කියන්නේ ඒ ගැන හිතන්න. ඒකෙන් දැන් කිරි ගැන කතා කරා. අපි ඊළඟට යන් අපි දන්නවා මේ තියෙන අපේ කාබනික පෝරවල සාමාන්‍ය කාබනික පෝර. මේ තමයි ගොම. මේ මම පෙන්නන්නේ සත්ව මල. මේකට පොඩි උදාහරණයක් විදියට මේ විදියට පුළුවන්. ඒකට ඔබට භාවිත කරන්න කුකුල් පෝර, එළු පෝර, ඌරු පෝර, අලි පෝර ඕන එකක් භාවිත කරන්න පුළුවන්. ඔබට මේ තියෙන්නේ මේ හැම එකක්ම එකතු කරලා අපි කුස්සිය අපතර විදියට අපේ ගෙදර අපිට හදා ගන්න පුළුවන් ස්වභාවිකම කොම්පෝස්ට් පෝර. මෙයා ඉතාමත්ම ඒ කියන්නේ සංගතියෙන් සමබරයි. මොකද ඒකෙන් දැන් මෙයා තනි තනියම යොදනවට වඩා මෙයා මේකේ එක්තරා
කොටස්කාරය මේ විතර කට කොටස්කාරය ඒකින්ද ඒ කියන්නේ මෙයා සමබර ආහාරයක් එන්න පුළුවන්. ඉතින් ඒ වුණත් අපි නිරන්තරයෙන් මේ වගේ දේවල් ගැන හිතුවොත් ඔබට මේ නයිට්‍රජන් තනියම දෙන්න ඕනේ කියලා මේවා තනි තනියම භාවිත කරන්නට කමක් නැහැ. ඔබට මෙතන තියෙනවා මේ තුනීම ගත්තොත් මෙයා ටිකක් සමානයි මේකට. නමුත් මතක තියාගන්න මේ තියෙන්නේ ගැඩවිල් කොම්පෝස්ට්. ඒකට මතක තියාගන්න කොම්පෝස්ට් වල අතර ගැඩවිල් කොම්පෝස්ට් ඉතාමත්ම ඉහළ ගුණාත්මකින් කියලා. මොකද අපි කියන්නේ ක්ෂුද්‍ර ජීවීන් අපේ පසේ ආහාර ජාලයේ අපිට නොපෙනෙන ලොකු කාර්යයක් කරා ක්ෂුද්‍ර ජීවීන්ගේ කියන්නේ පැවැත්ම තහවුරු කරන ප්‍රධාන ජීවියා තමයි ගැඩවිල. ඒකට එයා වැඩියෙන් ඉන්නවා කියලා කියන්නේ ඒ පස ඉතාම සරු කියන එකයි. ඒකට දැන් එවැනි වූ පසක් ඔබට හදා ගන්න ඕන නම් ඔබ හැමතිස්සම මතක තියාගන්න ගැඩවිල්ලෝ ටිකක් හදා ගන්න. මේ බලන්න स्वाभाविक එකයිනේ බැරලෝවලින් නෑ කියන එක තමයි එංගෙන් නිච්ච වෙන්නේ උදන්නා බැරලෝව කියන දේ අපි හඳුන් කියන්නේ බෝනෝන රෝගවල ප්‍රධාන හිතන දැනට අනුමාන කරන සාධකයක් තමයි බැරලෝව ඒ බැරලෝව සාමාන්‍ය මෙයා චක්‍රීකරණය කරන හින්දා ගැඩවිලා සිරිට පසක බරලෝව නෑ කියන එක තමයි හඳුනාගෙන තියෙන්නේ අපිට බලන්න දැන් අපි ඒ අතරින් මේ ගත්තා උර මේ මම අන්තිම වශයෙන් කතා කරන්නේ කොලපෝ मौलिक प्रभावी धीराने කහට ගතිය දිරන්නේ නැහැ හැමතිස්සම දලු ගතිය තමයි සති දෙකෙන් තුනෙන් දිරන්නේ. ඉතින් දැන් මේ වගේ දේවල් ඔබට ශනිකව ඇති කර ගන්න පුළුවන්. ඒතර ඔන්න මම මේ අද පෙන්නේ ඔබට අපේ ගෙවත්තේ මේ අපතේ යන දෑ විශේෂයෙන්ම දිරන අපද්‍රව්‍ය අපි අපේ භෝග වගාවකේ අවශ්‍යතාවයට කොහොමද සපුරා ගන්න කියන කතන්දරේ. ඒකෙන්ද මේ පොහොර වර්ග ගැන ඔබ විශේෂයෙන් සැලකිලිමත් වන්න බේවා පසරිය උදනවන ඔබට ලැබෙන්නේ අනිවාර්යයෙන්ම ඒ කියන්නේ වසවිස රහිත නැවුම් පිරිසුදු ගුණාත්මයෙන් හේල භෝගයට අදාළ ඒට ආවේනික රසය දෙන නිෂ්පාදනය. ඒක තමයි අපිට අද අවශ්‍ය වෙන්නේ. මොකද අපි වෙළඳ භාණ්ඩයක් විතර ගන්න සෑම දෙයක්ම ජලය පිරුණු පිඹුණු දෙයක් රසයෙන් අපිට අපි අතීතයේ මව්පියන්ගෙන් ආච්චි අම්මලාගෙන් භුක්ති විඳපු රස අපිට නොදැනෙන්නේ අන්නේ හින්දා වෙන්න ඇති. මම හිතනවා බොහෝ දුරට ඒක තමයි සත්‍ය කරුණ.